ොයි මේ පුතාලා චිත්‍ර තරගකට මාතකා කීපයක් කැටති චිත්‍රයි ඇවැදලයවල තියෙනවා. ඒ පින්තූරවල අපි විස්තර කතා කරමුමං මෙහෙම දෙයක් කියන්න පුතාලට සාමාන්‍යෙන් අපි චිත්‍රයක් අඳදිද්දිීමම්කක්කරිතය මවාක් ඇටති. අපි ඒ චිත්‍ර අඳිනකොටට අපි ඒ චිත්‍රයෙන් අපේ මාතෘකාවේ තියන අදහස් කරන කාරණාව අපි හැම්තිසිම උත්සාහ කරනවා ඒ අදහස මතු කරන්න ඒක යන්නේ දැන් උදාහරණයක් විදිට ගත්තොත් අපි හිතමූ කවරුහරි දැන් සැන්ද අහාස කියනක සැන්ද අහාස කියනකේදී අපි දකිනෝ සාමාන්‍යෙන් හැන්ද අයාසේද අපි ඉර බෑගෙන යන්න දර්ශනයක් තියෙනවා ඊට අමතරව කන්දක්ව ආසන්නේ වගේ අපි අදහසක් ගන්නවන කඳු අතර ට බැහැගෙන යන එකක් ඊට පස්සේ ඊට බැහැගෙන යනකොට ඒ අහසේ වර්ණයන් ඉට පස්සේ ලක් දොලක් තියෙනවන ඒ ඇල දොළ ගාව අහසේ වර්ණය ඇලය තුොලේ ඉස්මතු වෙන විදිහට අපිට චිත්‍රයක් නිර්මාණය කරද්දි අපිට අදහස් දෙන්න පුළුවන් ඒ වගේ එතකොට ඊට අමතරව හැන්ද හාසේ සත්තුූේ ගොල් අන්ගේ ගෙවල්වට යන දර්ශන අපිට අඳන්න පුළුවන් ඒ වගේ ගොඩක් දෙවල් අපි මේ අඳන චිත්‍රයෙන් අපිට මතු කරන්න පුළුවන් ඒවාගේම තමයි අපි මේ චිත්‍රයක් අඳනකොට සැන්ද අහාසේ තියෙන බරණ සාමාන්‍යෙන් ගොඩක් වෙලාවට සැන්ද හාස ටිකක් ගිනියම් වෙන සහ තැබිලිපාටට මුසු ආසක් තමයි අපි සාමාන්‍යෙන් චිත්‍රයක් නිර්මාණය කරන වෙලාවට අපි චිත්‍රය වර්ණ ගන්නන්න ගන්නේ ඉතින් ඒ වගේ ඒ වගේ දේවල් තමයි අපි සමනෙන් අපි හැමතිස්ටි මුත්සා කරන්න ඕනේ අපේ අදහස අපි කියන්න යන අදහස චිත්‍රය තුළින් ඒ බලන කෙනාට ඒක බලන කෙනාට අපි ලබා දෙන්න ඉතිං ඔගොල්ලන්ගේඒවල තියෙන චිත්‍රදිහා බැලුවහම උගොලු මට චිත්‍ර පහක් එවලා තියෙනවා ඉතිං මේකෙදී චිත්‍ර පහෙෙන් මං ඉසලාම ගන්නන් කෞුශාලී තිලක් කුමාර කියන පුතාගේ පින්තූරේ මේ පින්තූරේ අපිට දකින්න පුළුවන් අදහස් කරන්නම රාත්‍රී යහසක් පිළිබඳ අදහසක් දෙන්න තමයි එතකොට ඒ හොඳට රාත්‍රී අහාස ගත්තාම අපි රාත්‍රියහාස අපේ සිත ගොඩක් කලාවට නිවෙනස්ුභාවයක් තමයි අපි බලාපොරොත්තු වන්න අපි රාත්‍රිය කිවාම හිත ටිකක් සංසුන් වෙලා ඉන්න අදහසක් තමයි අප ගොඩක් අපේ හිතට එන්නේ. ඉතින් රාත්‍රී හාහසය අපිට පුළුවන් සාමන්‍යයෙන් මේ පුතා ඇදල තියෙන විදිහට මේකේ. මේ බෞුල්ලු පියාසර කරනවා.ඒවාගේම රාත්‍රියහාස ගිනියම් ගතියක් වෙන්න නැහැ. ඒ රාත්‍රියහාස තරු පායලා දම් පාටට ලස්සන්ට රාත්‍රියහස වර්ණවත් කරලා තියෙනවා.ඒවාගේ ඒ රාත්‍රිය අහාස්සයෙන් ලැබන්න වූ ආලෝක කියන. ළඟති විල මතට වැටිට රාත්‍රියහාසේම තියන වාර්ණයන් ඒ විලෙෙන් මතුවෙරා තියෙනවා. ඒවාගේම රාත්‍රී අහස් රාත්‍රීිය කියලා ගත්තාහම අපිට අපගේ හිතේ තියෙන නිවිච්ච ස්වභාවය ඒස්වභාවේ දක්කණ්ඩ මෙතන ඒ පුතා ඇඳර තියෙනවා තව එතන ගහක් කැට බාඩි වෙලා කවුරුුව සමාර විට භාවනාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් එතකොට ඒ කෙන ඒවගේ දෙයක් දැක්කාම අපිට මේ පින්තූරේ දිහා දැක්කාම අපේ සිත පවා ගොඩක් වෙලාවට ඒ නිවිච්ච ගතිය අපිට දැනවා. එනිසා පින්තූරය ගොඩක් හොඳයි මේ පින්තූරයට වර්ණ මුසු කරලා තියෙන ආකාරය ගොඩක් හොඳයි. ඒවගේ රාත්‍රිය ගොඩක් අන්දකාරයි. අපි මේ බලන්නේ මේ රාත්‍රිය හඳ තියෙන පැත්තෙන් අපි හඳ නැති පැත්තේ ඉදම් අපි බලනකොට මේ රාත්‍රියයේදී අපිට මේ ගල්කුල පේන්නේ අන්දකාරයක් විදියට. නමුත් අපි හසත් එක්ක සංසන්ධනය කරදදි අපිට ඡායාවල් හොඳින් මේ පින්තූරේ. මතු කරලා තියෙනවා එතකොට මේ දෙන්න පුළුවන් අදහස මේ පින්තූරය තුළ උපරිම විදිහට ඒ පුතාපි මේ චිත්‍රය අඳනකොට යොදාගෙන තියෙනවා හරි ඊට පස්සේ අපි අමු තිීෂා සමරණයක ඒපුතා සැන්දෑ ආස ගැන තමයි තේමාව යටතේ මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ ඉතින් මේ චිත්‍රයේ දිහා බැරුහම අපි සැන්දය හාස ගත්තාම ගොඩක්වෙලාවට මම අර ඉසල්ල කිවෝ වගේ මේ ගිනියම් ගිනියම් වෙච්ච බැහැගෙන යන ඉර යම් කිසි විදිහකින් තදරත්වර්ණයකින් වගේම යම් කිසි තැමිලි පාට කහපාට පොඩි නිවෙන ගතියක් නමුත් මධධන ගත්තාම උඩක් ්‍රශ්නි ඊට වඩා අපි හැන්ද අහස ගත්තාම සැන්ද අහන්සේ තිබෙන සැර අඩු බව මෙතන මේ තැඹිලි බ සහ කහාවාරණය මිශ්‍රකිරීම තුරින් ඒ පුතා මේක පෙන්න්න උත්සාහ කර ලාති නව ඒවාගේම මේ විලක් විලක්ළඟ ඒ ඉරේ ජායාවල් ඒ විලේ මතු කර ලතියනවා ඒවාගේම මේ පුතා හැන්දෑ අහසේ සාමාන්‍යෙන් ගොඩක් වෙලාවට කුරුල්ලො තමන්ගේ නිවැස් වලට රංචු පිටිින් යනවා තමන්ගේ කූඩුවලට යනවා.ඒ කුරුල්ලන්ගේ ඒ දර්ශනයත් මේ පින්තූරයට එකතු කරලා තියෙනවා. ඒ උ සත්තුන්ගේ දවස වැඩ නිමා කරලා ඒ සත්තු ගෙවල්ලලට යනවා. ති ඒ බොහොම හොඳයි වර්ණ මිශ්‍ර කිරීම. ඒගේ මේ ලඟින් තියන ගහක් ගහක් සහ දුරින් තියෙන ගස් අතර එකන්නේ ත්‍රමාණ ස්වභාවය පෙන්නුම් කරලා ති නොල් ඇත තියනෙන ගස් ඉතා පුංචියයටත් මෙ ලඟ තියෙන ගස් ඉතා ලොකුවටත් වර්ණමච් කරලා ඒත් තුළින්ති ත්‍රිමාණ ස්වභාව ඒ පුතා පෙන්නුම් කරන්න උත්සා කරල තියෙනවා ඉතිං මේ චිත්‍රයක්ත් ඉතාම හොඳ චිත්‍රයක් විදිහට මන්දක් ඉනෝ ඊළඟට අපි යමු ඔොමේලා ඒකනා කියන පුතාගේ චිත්‍රයට ඇවමලා ඒකනායක පුතත් මේ චිත්‍රය ඉතාම හොඳට වර්ණ ගන්නලා තියෙනවා මම අර සල කිව්ව වගේ සැන්දය අහස ගිනියම් වෙච්චම අහසක් නැතුව කහපාට සහත් හපාට රතුවර්ණය මිශ්‍ර කරලා ඒ සැන්දය හාසේ තිබෙන සාපේක්ෂව සිතේ තියෙන නිවෙන ස්ුභාවයක් ඒ පුතා පෙන්නල තියෙනවා. ඒවාගේම දැ ගහක් අඳනකොට ඒ ගහි ඉරිරශ්මය වැටින පැත්ත ගහි වර්ණයන් අඩු කරලා ගහහි හෙවන පැත් ටිකක් අදවර්ණයක් යොදාගෙන ඒ යාලෝකය වැටෙන විදිිය ඒ පුතා පෙන්න්න ලා තියෙනවා. ඒවාගේ මේකේදී අපට සැන්දහසේ මරිසල කිව්ෝවාගේ මේක තව අපිට පුළුවන් සැන්ද අහසේ අපිතු දකින්න පුළුවන් කුරුල්ලු එකගු ලඟ නිවසට යනවා එතකොට ඒවාගේ මේ ළඟ තියෙන ගස් සහ දර තියෙන ගස් අපිට අපිට තව ත්‍රමාණ කරලා පින්නන්න පුළුවන්. එවගේම මේ පුතා ලස්සනට මේහඳු පන්තිය ඉතාම ලස්සන්ට වර්ණවා කරලා තිනවා ෂේඩ් කරලා තියනවා ආලෝකයෙන්න්න ඕන තැන් ආලෝක මත් කරලා අඳරු කරන්න ඕන තැන් අඳරු කරලා ඒ ලස්සන්ට ඒ පින්තූරේ නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අපි යමු මා එකනාක පුතාගේ චිත්‍රයට මේ චිත්‍රේ පුතේ සැන්දයහස මම හිතන්නේ දිස්වනාකාරයක් තමයි පුතා ඳන්න උත්සාහ කරලා තියෙන මේ පින්තූරත් ඉතාම හොඳයි මේ පින්තුරේද අපි මම ඉසල කිව්වෝ වගේ අපි සැන්ද අහසේද අපි සාමාන්‍යෙන් තැන්බිලි රතු මිශ්‍රවර්ණයක් අපි සාමාන්‍යෙන් සැන්ද හාස දකිද්දි අපි පෙන්න්න උත්සා කරනවා ඒ වර්ණ ඒ වගේම අපි සා්‍ය සාමාන්‍යෙන් ඔය කියන කුරුල්ලන් පියාබණයන එක ඉඩ පස්සේ ඒ වගේ දේවල් මේ පුතා මේ චිත්‍රයට තව එකතු කරගන්න පුළුවන් හොඳයි ඒවගේම මේ කන්ද ඒ වර්ණ ආලෝක මච් කිරීම ඉතාම හොඳට කරලා තියෙනවා වාලෝකය එන්න ඕන තැන් අදුරු කරන්න ඕන තෑන් ඒවා ඉතාමත් හොඳට කරලා තියෙනවා ඒවගේම තව මේ කොලපාට වර්ණයෙන් මේ පෙන්නල තියන්නේ හරිතවර්ණය සහ ගස් කොලන් පෙන්න්නම් ඉති මේක තව අපිට පුළුවන්නන් තව ගස් කොළන් මේක තියෙන ගහ කොල්ල ගස් එ මතු කරන්න පුළුවන්නම් තව කොල්ල දල්ලු මල් ඒවගේ දේව තව මතු කරන්න පුළුවන්නම් මේක තව අපිට මේ පින්තූරය තව වැඩි දියුණු කරගන්න පුළුවන් ඉතින් පින්තූරේ ගෙනමට කියන්න තියෙන්නේ ඒකයි. ඊට පස්සේ අපි යනවා සේලා බණ්ඩාර කියන පුතාගේ පින්තූරයට මේ පුතත් ඇතරම ඉතාම ලස්සනට මේ සැන්දය අහස මුහුදදු වෙරලක් තමයි මේකේ මුුදු වෙරලක් අඳින් උත්සාහ කරලා තියෙනවා ඒකත් ඉතාම ලස්සනයි ඒ මුහුදු වෙරලේ අපිට ත ඒ පුතා මුහුදු වෙරල කියලා මේකේදී නිල් පාට වරණය මුහදට මුහද අඳන්න බාහිතා කර ලති නවා ඒවාගේ ම පිට පුළුවන් මේක තව මම විශාස කරන විදිහට අපිට සාමන්‍යෙන් මුහදක් ගත්හ ම අපිට පුළුවන් තව දියඹි ඇතඔන්නං කුරුලෝ පියාබලය යනවා අඳන්න පුළුවන් ඊට අමතර මුහු දෙමිනිසු මාලු බාන දේවලෙම නැත්තන්ං ඔරුවක් වගේ දෙයක් කඳන්න පුළුවන්ඒස අපිට තව මුූදුවෙර කෙනෙක්ගවරු හරි සෙල්ලන් කරන වෙන්න පුළුවන් ඒ වගේ දෙේවල් තව ටිකක් මේකට අපි එකතු කරොත් පින්තූරය අපිට තව මෙචිත්‍රය තව විචිත්‍රවත් කරන්න පුළුවන් ඉතින් මේ පින්තූරය කාවාර්ණ කරලා තියෙන ආකාරය හොඳයි හැමෝම මේ පින්තරෙත් ලස්සට වර්ණ කරලා තියෙනවා ඉතිං මම පුතාලගෙන් ඉල්ලන්නේ මේ පින්තූරයක් අඳින්න යනකොටි අපි උත්සාහ කරන්න ඕනේ අපි මුහුදුුවර ලක හෝ මොකක් හරිදයක අපි සාමාන්‍ය දකින සියල්ල අන්තර්ගතය අපි සරලුවම කැටි කරලා මේ පින්තූරෙන් හැම දෙයක්ම අදහස් කරලා පෙන්න්නන්න ඒක තම අපි සාමාන්‍යෙන් පින්තූරයක් අඳිනකොට එක බලන කෙනාට දෙන්නාදන පනිවිඩේ මොකක්ද අන්නේ පනිවිඩි අපි උපරිමාකාරෙන් දෙන්න උත්සාහ කරන්න ඕනේ හැමෝම ගත්තාම පුතාල හැමෝම ඉතාම ලස්සනට පින්තූර වර්ණ ගන්න ලතියන ඔගු හැමෝටම හොඳ හැකියාවක් තියෙනවා. ඉතින් අර මම කිව් අදහසුත් එකතු කරගෙන ඊළඟට චිත්‍රය කන්දිනවනං ඔගොල් ඔගුලු අඳින්නයන චිත්‍රෙන්. ඔගුලු අදහස් කරන්න දෙයින් සාමාන්‍යින් මොකක්කාරි රාත්‍රියයා සක්කෝවේවා සැන්දය හා සක්කෝවේවා මුහුදු වෙරලක් ෝේවා ඔගොල්ලු සාමාන්‍යෙන් මුහුදු වෙරලකට ගියාම දකිින් හම්බෙන හැම අදහසක්ම ඒ පින්තූරය හරහා චිත්‍රය හරහා ඒ බලන කෙනාට ගන්න පුළුවන්ගෙන විදිට ඕගොල්ලු මේ චිත්‍රය අඳන්න උත්සාහ කරන්න. ඉතිං මේ හැමෝම හොඳයි ඉතින් මමාර කියවූ විස්තර කාරණත්්‍ය එක්ක මම පුතාලගේ මේ චිත්තවලට ඔගොල්න්ගේ එක දෙක තුන්න හතර පහ කියලා මට නම් කරන්න සිද්ධ වෙනවා ඉතිං මේක මම පලවෙනි චිත්‍රය අංක එක මම දෙන්න අදහස් කරන්නේ කෞශාලි තිල කුමාර පුතාට පින්තූරයඉතාම අපි බලාපොරොත්තු වන අද ඒ සියල්ල ඒ පින්තූරෙන් දෙන්න උත්සාහ කරලා තියනවා ඉතින් මේ ඊට පස්සේ දෙවනි ස්ථානය මම දෙනවා තිශ්‍යා සමරණයක පුතාට ඒ පින්තූරත් ඉතාම හොඳට අදහස් මතු කරලා තියෙන නමුත් ඒකෙත් අර මම කිව්වෝ වගේ තබ ඉම්ෆූ කරගන්න මේ කියන කාරණ හැම එකක්ම පින්තූරවලින් මතු කරන්න උත්සාහ කරන්න මම තුන්වැනි ස්ථානය විදිහට තෝරගන්නවා ඕමෙලා එකනා කියන පුතාගේ චිත්‍ර එ පින්තූරෙත් අදහස් ගොඩක් මතු කරලා තියනෙනොහොඳට ඒවාගේ මර මම අ විස්තර කර දේ කිව් දේවල් හැම එකක්ම මේ පින්තූරයටත් එකතු කරගෙන ඒ අහස්ස සැන්ද අහස කියනද තව තවත් බලන කෙනාට දෙන්න උත්සා කරන්න. හොඳ ඉති ඊට පස්සේ අපිට ඊළඟට තියෙන පින්තූර දෙක ගත්තාම ඉළඟට ඉතුරල් වෙලා තියෙන්නේ උමාලි ඒකනායක පුතාගේ සෙයිලා බණ්ඩාර පුතාගේ චිත්‍ර දෙක පුතේ ඔගොල්ලන්ගේ හැම කෙනාගම මට චිත්‍ර දිහා දැක්කාම ඔගල්ලො හැමෝටම හොඳ හැකිය අාවක් තියෙනවා චිත්‍රන්ඳන්න. ඔගොලන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව ගැන කිසිම ප්‍රශ්නයක් මේ ඔගොලු පස් දෙනාම එක හා සමානෝම ඉන්නවා ඒත් මේකෙදී මමර ඉස්සල්ලා කිව්ව කාරණත්ක ගත්ත හම ඔගුල අර චිත්‍රයක් අඳද්දි අපි දෙන්න හදන අදහස දෙන්න එකන බලන කෙනාට මොකද්දයකෙන් ගන්න පුළුවන්දේ අදහස මොකක්ද එයා දැක ගමන් එයාටෙන හැඟීම අන්නේ හැඟීම මතු කරන්න අපි චිත්‍රයක් අඳිනකොට උත්සහ කරන්න ඕනේ. ඔගොල්ල උදාහරණය කර ගත්තත් අපි දන්නවා ලෝකප්‍රකට චිත්‍රයක් තියෙනවා මොනාලිසා කියලා. ඒ චිත්‍රය නිකම්ම චිත්‍රයක් නෙමේ. අදටත් ගොඩක් තැන්වොල ගොඩක් අය කතා වෙනවා ච චිත්‍රයෙන් මකක්්ද මේ දෙන්න ඒ කලා ශිල්පිය දෙන්න හදල තින අදහස් මොකක්ද එකන්නේ. ඒ කලා චිත්‍රේ තියෙන විශිෂ්ටත්වය තමයි ඒෙන් ගොඩක් අදහස් මතු කරනවා. ඒැන්නේ කෙනෙක්ටෝර්නං මේ දුකයි කියලා ගන්න පුළුවන් මෙය අඉන්න දුක්මුසු මුහුණ කෙන්නෙට ගන්න පුළුවන් තවගෙනෙකුට එක සතුටු හිතෙන සතුටින් ඉන්නවා කියෙල හිතලගන්න පුළුවන්. එවගේ එක පින්තූරෙන් අදහස් ගොඩක් ඉස්මතු කරන්න ඒ කලා ශිල්පිය උත්සා කරල දේ නවා. ඉති ඒවාගේ එක්කෝ අපි අඳින තේමාාවේ අදහස හෝ හෙමනැත්ම් තව තව අදහස් ඉස්මතු කරගන්න පුළුවන් වෙන විදිහට අපට චිත්‍රයක් අඳින්න පුරුවන්නක් එය ගොඩක් විශිෂ්ට නිර්මාණයක්වෙයි. ඉතිං ඒ වගේ අපි මේ චිත්‍රයක් අඳනොට අපි හැමතිස්ෙම උත්සාහ කරන්න ඕනේ අප අදහස අප අදහස දෙන්න. ඉතිං ඔගොල්ලො පස් දෙනාම බුතේ එකහා සමානුව දක්ෂයි. ඉතිං මං ඔගොල්ලු පස් දෙනාටම සුභ පතනවා ඊීළඟට මේ කියපු කාරණත් එක්ක ඊළඟට තරගයකදදි ඔගොල්ල චිත්‍රයක් අඳින්ඩ යද්දිී මේ කියන කාරණත් එකතු කරගෙන ඔගොල්ලො චිත්‍ර අඳී කියලා. එනම් ඔගොල්ෝ හැම දෙනාටම සුභ පතනවා.